අද අපි බලන්නේ Stranger Things Season 1 Episode 8 අවසාන එපිසෝඩ් එක. මේ කොටස පටන් ගන්නවත් එක්කම අවසන්ට බැලුවේ හොපවයි විල්ගේ අම්මවයි කොටු කර ගන්නවනේ. දැන් විල්ගේ අම්මව රූම් එක මාංචු දාලා පුටුවක ඉඳවලා තියෙනවා. විල්ගේ අම්ම කෑ ගහනවා. කවුරු හරි ඇවිල්ලා මේ මාංචුව ගලවන්න. එහෙම කියලා කෑ ගගා ඉන්නවත් එක්කම ඒ හරියට සුද්ද එනවා. සුද්ද ඇවිත් කියනවා. වාගේ පුතත් එක්ක ටික දවසක් කන්ටැක්ට් එකේ ඉන්නවා කියලා දන්නවා. ඒත් ඒ කොහමද? කොහොමද ඔයාගේ පුතත් එක්ක ඔයා කතා කරේ? මොකද්ද? එහෙම කියද්දි සුද්ද කියනවා. හය දෙනෙක්. මේ සතිය ඇතුළත හය දෙනෙක් උස්සන් ගිහිලා තියෙනවා. ඔයාගේ පුතා උස්සන් ගිය මොන්ස්ටර්. අපිට තේරුම් ගන්න බෑ. මේ මොන්ස්ටර් මොන වගේ කීත්ද කියලා තේරුම් ගන්න බෑ. හැබැයි එකම එක දෙයක් තේරුම් ගත්තා. හැම සතෙක්ම වගේ මේ මොන්ස්ටර්ත් කනවා. ඒක විතර අපිට හොයාගන්න පුළුවන් උනේ. මෙහෙම කිව්වොත් තව ගොඩක් කට්ටිය නැති වෙයි. ගොඩක් පොඩි ළමයි නැති වෙයි. ඒත් ඔයා හිතුවොත් එයාලව බේර ගන්න පුළුවන්. ඔයාගේ පුතාවත් එක්ක තමයි. එහෙම කියද්දි විල්ගේ අම්මා කියනවා. ඔක නවත්තන්න. ඔයා හින්දා තමයි මගේ පුතත් නැති වුනේ. ඔයා තමයි මේ හැම දෙයකටම හේතුව. දැන් ඇවිල්ලා මගෙම උදව් ඉල්ලනවා. ඔයා තමයි මගේ පුතා මැරණ කියලා කිව්වේ. ඒ විතරක් නෙවෙයි. මගේ පුතාගේ ෆියුනරල් එකත් කරා. ඒක නිසා මං උදව් කරන්නේ නැහැ. ඒත් එකම හොප. හොපට ෂොක් ට්‍රීට්මන්ට් එක දීලා එයා දැන් හැම දෙයක්ම කියන්න කියනවා. ඒත් හොප මුකුත්ම කියන්නේ නැහැ. ඒ වුණාට මේ කට්ටිය කරපු වැඩ ගැන කියනවා. ඔය කට්ටිය බලහත්කාරයෙන් පැහැරගෙන ආවිත් පරීක්ෂණ වලට යොමු කරා. ඒ වගේම මේ ළමයිගේ දෙමාපියන්වත් මෝඩයන්ට අන්දලා තියෙනවා. ඒත් මේ පාර ඔයාලගේ ප්‍රශ්නේ දුර දිග ගිහින් ඉවරයි. දැන් ඔයාලට මොනා කරන්න කියලා හිතා ගන්න බැරුවත් අටමනවා. ඒක නිසා තමයි සිද්ධ වුණ හැම දෙයක්ම හංගන්න හදන්නේ. බෙනිව මැරුවා. විල්ට වේක් බොඩි එකක් හදවුවා. ඒ වගේ ගොඩක් දේවල් කරා. එතකොට එතන ඉන්න කෙනෙක් අහනවා. ඔයා කාටද වැඩ කරන්නේ? ඔබ කියන මං කාටවත් වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට ටයිම්ස් පේපරේ වැඩ කරන මගේ යාළුවාට මෙහෙ වෙන හැම දෙයක් ගැනම report එකක් දුන්නා. ඒක දැන් paper එකෙත් එයි. එහෙම කියලා hina වෙනවා. එතකොට මම හොපව shock treatment එකක් දීලා එතන පුටුවේ ඉඳවලා කියනවා. ඔයා ගොඩක් මන්දාවයට ඇබ්බැහුණ කෙනෙක්. ඒ වගේම ඔයාගේ stress එක දරා ගන්න බැරව ගොඩක් නිදිපැති බීලා තියෙනවා. එහෙම කියලා injection එකක් අරන් එයාට විදින්න හදනවා. ඒත් එක්කම අර lady කියනවා. ඔයා මෙහෙට ඇවිල්ලා ලොකු වැරද්දක් කරා. නෑ. කොහෙත්ම නැහැ. වෙන්ඩෝනියක මං කියන්නම්. මාවයි ජොයිස්වයි එහෙට යවන්න. අපිට ඕනි කරන බඩු ටිකක් දෙන්න. අපි ගිහින් විල්ල හොයා ගන්නම්. එතකොට මේ හැමදේම අමතක කරන්න. මේ ප්‍රශ්නෙත් ඉවර කරමු. එහෙම කියලා කියද්දි ඒ ලෙඩි තනවා ඇත්තමද කියන්න කියලා. ඔප කියනවා. ඔව් අනිවාර්යෙන්ම. කිව්වත් කිව්වා. එහෙම ඊළඟ සීන් එකේ. මෙයාලා හතර දෙනා බලනවා. හොපත් නැහැ විල්ලගේ අම්මත් නැහැ. ජොනතනුත් නැහැ නැන්සිත් නැහැ. මයික් එලියට ගිහිනුත් බලලා එනවා. දැන් මෙයාලා කතා වෙනවා ඒ කට්ටිය කොහෙ ගිහින් ඇද්ද කියලා. ඒත් එක්කම දවන් කියන මන් දන්නවා. මොකක් ඔයා දන්නවා? ඔයා දැක්කද? ඔව්. ඒ කට්ටිය කොහෙද ගියේ? ඩෙමෝ ගෝල්ඩන්. එහෙම කියලා මොකද්ද නමක් කියනවා. ඒත් එක්කම මේ සීන් එක කට් කරලා ඊළඟ සීන් එක නැන්සිවයි ජොනතන්වයි පෙන්නනවා. ජොනතන්ගේ නැන්සි. ජොනතන්ලා ගෙදරට ගිහින් ඒ හැරි ගලවපු බල්බ් එහෙම ආයෙත් දාලා එතන මෙයාලා ගෙනාපු ටැපුත් ෆික්ස් කරනවා. ඒ වගේම ඔයිල් හලනවා. තුවක්කුත් රීලෝඩ් කරගන්නවා. මේ කට්ටිය කොහොමද ට්‍රයි කරන්නේ මේ මොන්ස්ටර්ව කොටු කරගන්න? මොන්ස්ටර් වල්ලලා මරන්න. එහෙමම ඊළඟට හොපව පෙන්වන සුද්ධ හොපව මීට් වෙන්න එනවා. එතකොට හොප කියනවා. හරි මං කියන විදියටම කරන්නම්. හැබැයි එකම එක දෙයක් අපිට මිස් කරන්න ඕනි. අර තුන් දෙනාට මොකුත් වෙන්න හොඳ නැහැ. එතකොට මං ඔය සයන්ස් එක්ස්පෙරිමන්ට් එක කොහෙද තියෙන්නේ කියලා කියන්නම්. එහෙම කියද්දි සුද්ධත් කැමති වෙනවද කොහෙද? ඊළඟ සීන් එකේ විල්ගේ අම්මාගේ මුණ ගැහිලා ඒ දෙන්නට කහපාට සූට් එකක් දීලා ඒ කට්ටියට අප්සයිඩ් ඩවුන් එකට යන්න අවසර දෙනවා. ඒ කට්ටියත් කිට් එක දාගෙන යන්න ලෑස්ති වෙනවා. ඒත් එකම සුද්ධා ආමි ෆෝස් එකත් එක්කගෙන ලවන්න හොයාගෙන එයා වල්ල ගන්න යනවා. එතකොට ලේඩි අහනවා ඒ කට්ටිය ආයි ජීවිතුන් අතර ඇයිද? අනිවාර්යෙන් එන්නේ නැහැ. එහෙම කියලා සුද්ධා කියනවා. දැන් හොපයි විල්ලගේ අම්මා ඒක ඇතුළට යනවා. ඒත් එකම චැප්ටර් එකේ නම දානවා ද අප්සයිඩ් ඩවුන්. එහෙම හොපයි විල්ලගේ අම්මයි අප්සයිඩ් ඩවුන් එක ඇතුළටින් යද්දී හොපට මතක් වෙන එයාගේ පාස්ට් එක, එයාගේ දුවයි වයිෆ් එක සෙල්ලම් කරගෙන ඉන්න එක. එයාගේ දුවට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. එහෙම මේ සීන් එක කට් කළා. ජොනතනුයි නැන්සි ඒ දෙන ට්‍රැප් එක ෆික්ස් කරලා ලේ සුවඳරනේ මොන්ස්ටර් එන්නේ. ඒක නිසා මෙයාලා 1-2-3 කියලා එයාලගේ අත කපා ගන්නවා. එහෙමම අර හතර දෙනා මයික් කියනවා මෙතනින් යමු කියලා. ඒත් අනිත් දෙන කියනවා යන්න බෑ. චීෆ් කිව්වා වගේම මෙහෙ ඉමු. නැන්සි ජොනතන් එක්කනේ ඉන්නේ. ඒක නිසා පරිස්සමෙන් ඉඳි. එහෙම කියලා ජස්ටින් එතනින් යනවා කැම ටිකක් අරන් එන්න කියලා. මොකද එල්ට පණ නෑනේ. එනර්ජි තියෙන්න ඕන හොඳට කණ්ඩ ඕනි. ඒක නිසා කණ්ඩ මොනහරි අරන් එන්න ඕනි කියලා යනවා. ඒත් එකම ජොනතනුයි නැන්සි ඒ දින එහෙරට ලේ දාලා ඒ කට්ටිය ගත්තොල්ටත් බැන්ඩේජ් දාගෙන ඒ මොන්ස්ටර් එනකම් වෙයිට් කරගෙන ඉන්නවා. ඒත් එකම කවුද කියන්නේ දොර තට්ටු කරනවා. ගිහින් නැන්සි දොර ඇරලා බලද්දී ඒ වෙන කවුරුත් නෙවෙයි ස්ටීව්.
ස්ටිව් කියනවා මට සමා වෙන්න මං කරපු දේ වැරදි මට පස්සේ තමයි තේරුනේ වැරදි කියලා එයාගොල්ල ස්ටිව් වැරද්ද පිළිගන්නවා ස්ටිව්ට පස්සේ තමයි තේරලා තියෙන්නේ එයා කරපු හැමදේම වැරදි කියලා හරි හරි දැන් මෙතනින් යන්න කියලා කියද්දි පොඩක් තේරුම් ගන්න නැන්සි ප්ලීස් මම පොඩක් තේරුම් ගන්න එත් එකම ස්ටිව් අතේ තියෙන බෑන්ඩේජ් එක දකිනවා ඒක දැකලා එයා ඇයි කියලා අහනවා ස්ටිව් පොඩක් අහන්න ඔයා දැන් මෙතනින් යන්න එහෙම කියලා කියද්දි ඇයි ජොනතන්ද මෙහෙම කරේ එහෙම කියලා දොර අරගෙන ජොනතන්ට ගහන් දෙනවා ඒත් එක්කම ස්ටිව් ඒ හැරේ තියෙන බේස්බෝල් බෑට් ලේ එහෙම දැකලා ෂොක් වෙනවා මොනවා මොනවද මෙතන වෙන්නේ එහෙම කියද්දි ජොනතන් උත් කියනවා ස්ටිව් දැන්ම මෙතනින් යන්න ඉක්මනටම යන්න එහෙම කියලා ස්ටිව් අහන්න හැ ඒත් එක්කම බැරිම තැන නැන්සි තුවක්කො දික් කළා මං තුනට ගණන් කරන්න කලින් මෙතනින් යන්න කියලා බය කරනවා 1 2 3 කියනොත් එක්කම අර බල්බ් ටික බ්ලින්ක් වෙනවා ඒ කියන්නේ මොන්ස්ටර් එන්න හදන්නේ ඉක්මන ජොනතනුත් එතන තියෙන බේස්බෝල් බෑට් එකක් තරම් රෙඩි වෙනවා එතකොට මර මොන්ස්ටර් වහලා කඩාගෙන එනවා ඒත් එකම නැන්සි ඒකට වෙඩි තියනවා දැන් තමයි ස්ටිව් තේ මොන්ස්ටර්ව දකින්නේ ස්ටිව්ට මොකුත් හිතා ගන්න බෑ ඉක්මනටම තුන්දෙනාම විල්ගේ රූම් එක ඇතුළට යනවා මොකද්ද සතා කට වහ ගන්න එහෙම කියලා දෙන්නම කෑ ගහනවා ඒත් එක මේ කටේ විදිවසන් ඇවිත් කොහමද ට්‍රැප් එකට අහු කරගන්න තමයි මේ කටේ ප්ලෑන ගැහැවේ ඒ වුණාට ට්‍රැප් එකට මාට්ටු වෙන්නේ නැහැ ඒක පාටම සද්දේ නැති වෙලා යනවා දැන් තුන්දෙනාම එළියට ගිහින් බලනවා ඒත් එකම හොපෝයි විල්ගේ අම්මාවයි පෙන්නනවා ඒ කට්ටේ ඇවිදගෙන යද්දි නිකන් බිත්තරයක් කැඩන වගේ දෙයක් තියෙනවා හොපත් ඒක බලාගෙන ඉස්සරහට ඇවිදගෙන යද්දි හොප දකින බොනික් එක එතකොට තමයි මතක් වෙන්නේ හොපගේ දුව සාරා එයාට කැන්සර් එකක්ද කොහෙද එයා ඉන්නේ ෆයිනල් ස්ටේජ් එකේ ඒ වගේ මේ බොනික්ත් එයාගේ හොපත් එයා ළඟ ඉඳන් කතා පොතකුත් කියවලා එයාව සතුටු කරවලා ඒ හැරිම හොස්පිටල් එකේ පල්ලහට ඇවිත් අඬනවා එයාට ගොඩක් දුකයි මොකද එයා දන්නවා එයාගේ දුව තව ටික දවසයි ඉන්නේ තව ටික දවසකින් මැරෙන්න යනවා කියලා ඒත් එක්ක මෙහෙ බලද්දි මොන්ස්ටර් ගිහින් ඒත් එයාලා දන්නවා ආයෙත් එනවා කියලා දැන් ස්ටිව්ට කියනවා දැක්කනේ දැන් ඉක්මනට මෙතනින් යන්න එහෙම කියද්දි ස්ටිව්ත් බය වෙලා ඉක්මනට මෙතනින් යනවා කාර් එකේ අතුරක් දාගන්න බෑ ඒත් එක්ක ස්ටිව් දකිනවා ඒ හැරි ආයෙත් ලයිට් පත්තු වෙනවා ස්ටිව් යන්න හදලත් ආයෙත් යන්න නැද්ද කොහෙද එහෙම මෙහෙ ආයෙත් අර මොන්ස්ටර් ඇවිත් ජොනතන්ට ඇටැක් කළා ජොනතන්ව පෙල්ලලා ජොනතන්ගේ මූණ ළඟටම ඇවිත් ඒ මොන්ස්ටර්ගේ මූණ නිකන් මලක් වගේ මලේ පෙති දිග හරනා වගේ එයාගේ මූණත් දිග හැරලා කණ්ඩ හදද්දිම ඉක්මනටම නැන්සි වෙඩි තියනවා වෙඩි තියලා මරන්න හදනවා ඒත් කොහෙද එක වෙඩිල්ලකටවත් මුකුත් වෙන්නේ නැහැ ඒ වුණාට මොන්ස්ටර්ට හොඳටම තරහ ගිහින් ජොනතන් අතහැරලා නැන්සිට ඇටැක් කරන් නැන්සි ගාවට එනවා ඒත් එක්කම ස්ටිව් කොහෙන්දන් ආවද දන්නේ ඉක්මනටම අර බේස්බෝල් බැට් එකෙන් අර මොන්ස්ටර්ට ඇටැක් කරනවා එහෙම බේස්බෝල් බැට් එකෙන් ගහලා ගහලා කොහමරි මොන්ස්ටර් එක කකුල උගුලට හිර කරනවා හිර කරපු ගමන් විල් ලයිට් ලයිටර් එතනට දාපු ගමන් ඒ මොන්ස්ටර් පිච්චෙනවා ඒ මොන්ස්ටර්ව ටිකක් පිච්චෙන්න ඉඩ හැරලා ආයෙත් ෆයර් එක්ස්ටිංගුෂර් එකෙන් නිගින්න නිවනවා එහෙම ළඟට ගිහිල්ලා බලද්දි එතන ඒ මොන්ස්ටර් නැහැ මොන්ස්ටර්ගේ කකුල එහෙම දිය වෙලා වගේ ඒවලේම හොපයි විල්ලාගේ අම්මයි විල්ලාගේ ගෙදරට එනවා ඒ කියන්නේ අප්සයිඩ් ඩවුන් වල තියෙන ගෙදරට එයාලා එද්දි මෙහෙ ලයිට් පත්තු වෙනවා අර මොන්ස්ටර් ගිනි ගත්තු වෙලේ ෂෙනිකෝ අප්සයිඩ් ඩවුන් ලෝකෙට ඇවිත් ගෙදර තියෙන මාක් එක දැකලා හොප දැනගන්න ඒ මොන්ස්ටර් තුවාල වෙලා කියලා ඒත් එකම ජොනතන් අර ලයිට් පත්තු වෙන දිශාවටම ඇවිත් ජොනතන් දැනගන්නවා ඒ අම්මා කියලා අම්මේ අම්මේ එහෙම කියලා කතා කරද්දි ඒක අම්මටත් ඇහෙනවා ඒත් එකම හොපරු විල්ගේ අම්මයි ගෙදරින් එළියට යනවා එයාලා එළියට යද්දිත් පාරේ තියෙන ලයිට් එකකුත් බ්ලින්ක් වෙනවා මෙයාලා දකිනවා නැන්සි අහනවා ඒ මොකද්ද කියලා එතකොට ජොනතන් කියනවා ඒ අපි හොයන මොන්ස්ටර් නෙවෙයි ඒත් එක්කම ඊළඟ සීන් එකේ ජස්ටින් කෑම හොයනවා කියලා ගියානේ හිතුවාගේම ෆ්‍රිජ් එකේ චොකලට් පුඩින් ගොඩක් තියෙනවා ජස්ටින් එක ලූකසුත් ගිහින් එතන කෑ ගහනවා කෑම හම්බුණා කියලා ඒත් එක්ක මෙහෙ මයිකුයි 11යි හරි අපිට ඇහුණා කියලා කියනවා ඒත් එක්කම මයික් කියනවා අපිට විල් ලැබුණට පස්සේ අපේ අම්මට කියලා ආ බේස්මන්ට් එකේම නවත්ත ගන්න. වාට බෙඩ් එකක් උතරන් දෙයි. එතකොට බ්‍රදර්ස් වගේද? එහෙම කියද්දි මයික් කියනවා නෑ නෑ බ්‍රදර්ස් වගේ නෙවෙයි. එහෙනම් කොහමද? ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. එහෙම කියනවා මයික් ලෙවන්ට ආදරය කරනවද කොහෙද? ඒත් එයාට ඒක කියා ගන්න බෑ. ලෙවන්ට කොහොමද තේරුම් කරන්න කියලා තේරෙන්නේ නැහැ. ලෙවන් අහනවා එහෙනම් යාළුවෝ වගේද? එහෙමත් නෙවෙයි. අපි ඉස්කෝලේ dance function එකක් තියෙනවා. ඒකට ඔයාව එක්කන් යන්න. ඒකට යාළුවන් දෙක්කන් යන්නේ. එහෙමත් නෙවෙයි එහෙනම් සිස්ටර්ස්ලවද නෑ නෑ එහෙමත් නෙවෙයි එහෙම කියාගෙන ඉද්දිම මයික්ට මොනහ කරන්න කියලා හිතාගන්න බෑ එහෙමම කිසියක් දෙනවා ඒකට ලෙවනු ෂොක් වෙනවා එහෙම වාහන සද්දයක් ඇහෙනවා ඉක්මනට මයිකුත් එලීට ඇවිත් බලනවා කවුද කියලා බලද්දි මිලිටරි එකෙන් අර සුද්දලාගේ සෙට් එක ඇවිල්ලා තියෙන්නේ එයාලා යන්නේ එහා පැත්තේ බිල්ඩින් එකට
මෙයාලා ඉන්නේ මෙහා පැත්තේ බිල්ඩින් එකේ. ඉක්මනටම යාළුවන්ටත් ගිහලා කියනවා. යාළුවනේ අපි හොයාගත්තා. අපි ඉක්මනට මෙතන යන්න ඕනි. එහෙම කියලා එතනින් බේරලා දුවන්න හදනවා. ඒත් මෙයාලා හැම පැත්තෙම වට කරලා. දැන් හතර දෙනාම අරහෙන් දුවනවා. අරහෙත් කට්ටිය. මෙහෙන් දුවනවා මෙහෙත් කට්ටිය. දෙපැත්තෙන් වට කරලා අර ලේඩි පොලිස් නිලධාරිය දෙනෙක් ඉස්සරහින්. තව පොලිස් නිලධාරිය දෙනෙක් පිටිපස්සෙන්. දැන් මෙයාලා කොටු කරලා මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. ඒත් එකම ලෙවන් එයාගේ බලේ පාවිච්චි කරනවා අර ලේඩිගේ ඒ වගේම අර පොලිස් නිලධාරින්ගේ ඇස් වලින් කඳුළු වෙනකොට ලේ එනවා. එහෙමම හැමෝම වැටෙනවා. මැරුණොත් දන්නේත් නැහැ. එහෙමම ලෙවන්ගේ නහයෙත් ලේ ඇවිත් එයා එහෙමම සිහි නැති වෙනවා. එයා ගොඩක් පවර් එක යූස් කරන්නේ. ඒක නිසා එයාගේ එනර්ජි එක නැති වෙලා. එහෙම මෙතනට සුද්දායි තව සොල්දාදුව ටික වෙනවා. ඊට පස්සේ අර තුන්දෙනා වල්ලගෙන සුද්ද ලෙවන් ලාකට ගියාට පස්සේ දුවේ දුවේ එහෙම කතා කරනවා. එතකොට ලෙවනුත් තාත්තේ ඔව්දුවේ මම තාත්තා තමයි. මං ඔයාව හරි ගස්සන්නම්. මං ඔයාව ගෙදරට එක්කන් යන්නම්. මේ ප්‍රශ්න ඔක්කොම හරි ගස්සන්නම්. එහෙම කියද්දි ලෙවන් කියනවා දුෂ්ටයෝ දුෂ්ටයෝ මයික් එහෙම කියලා මයික්ට කතා කරද්දි ඒ හරි බල්බ් ටික බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මයික්ට මීටර් වෙන්නේ. ලේ මේ හැමතැනම ලේ. ඒ කියන්නේ අනිවාර්යෙන් දැන් මොන්ස්ටර්ලා එනවා කියලා. ඒත් එක්කම ඒ හරි තියෙන බිත්තිය කඩාගෙන මොන්ස්ටර් කෙනෙක් එනවා. මෙයාලා හැමෝම මේකට බලලා වෙඩි තියනවා. ඒ ගැප් එකේ මේ තුන්දෙනා ඉක්මනටම ලෙවන් උස්සන් යනවා. ඒත් එක්ක මේ මොන්ස්ටර් හැමෝටම ඇටැක් කරලා අපේ සුද්දරත් ඇටැක් කරනවා. සුද්දත් ඩවුන්. මෙයාලායි හූපරු විල්ගේ අම්මයි. විල් හොයාගෙන බිල්ඩින් එකක් ඇතුළට එනවා. එතන ගොඩක් මල සිරුරු තියෙනවා. ඒ වගේම බාර්බරාගේ මල සිරුරක් තියෙනවා. ඒත් එක්කම විල් බිත්තිය කැල්ල ඉන්නවා. විල්ගේ කටේ මොනවද සතෙක්ද කොහෙද නිකන් බටයක් වගේ යවලා තියෙනවා. ඒකෙන් විල්ගේ ලේ උරුල බොනවද කොහෙද? ඉක්මනට විල්ගේ අම්මයි හොපරුයි. ඒක දැකලා ඒ හරියට යනවා. හොපර් ඉක්මනට මගේ පුතා බේර ගන්න කියලා කෑ ගහද්දි හොපට මතක් වෙනවා. එයාගේ දුවත් අවසානට කැන්සර් හැදිලා ඉද්දි මෙහෙම තමයි බටයක් දාලා හිටියේ. හොපට ඒ දේවල් මතක් වෙනවා. ඒ වගේම හොපර් විල්ගේ අම්මා එකතු වෙලා කටේ පණුවෙක් වගේ ඉන්න එක අයින් කරලා හොප එක බිම දාලා ඒකට වෙඩි තියනවා. ඒත් එක්කම අර තුන් දෙනා ලෙවන්නත් උස්සගෙන ඒ හරි ඉරියන රූම් එකට යනවා. ඒ වගේම මොන්ස්ටර් ඒ මොන්ස්ටර් හැමෝම වෙඩි තියනවා. ඒත් ඒ මොන්ස්ටර් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මෙයාලා තුන් දෙනා ඉක්මන රූම් එකට ගිහින් ලෙවන්ව මේසෙක නිදි කරවනවා. විල් කියනවා ඒ දුෂ්ටයා මැරුණා. දැන් ඔයාලට අපේ ගෙදර ඉන්න පුළුවන්. එහෙම කියලා කතා කරගෙන ඉද්දිම ඒ හරියට අර මොන්ස්ටර් එනවා. ඉක්මනට මෙයාලා තුන් දෙනා එයාලගේ බෑග් ඇතුළේ තියෙන කැට පොලාරම් මෙයාලා මුලදි ගලුත් එකතු කරානේ. ඒ ගල් වලින් මොන්ස්ටර්ට ඇටැක් කරනවා. ඒත් මොන්ස්ටර්ට ගාණක්වත් නැහැ. එහෙමම අවසානටම ගලක් අරන් ලූකස් ඇදලා කටට ගහනවා. ඒත් එක්ක මොන්ස්ටර් විශ්සියලා යනවා. ඒක ලූකස්ටවත් හිතා ගන්න බෑ. බලද්දී ඒ ලූකස්ගේ වැඩක් නෙවෙයි. ඒ ලෙවන් ගේ වැඩේ. ඒ මොන්ස්ටර් විශ්සියලා බිත්ති ඇලෙනවා. ඒත් එක්කම ලෙවන් බය නැතුව මොන්ස්ටර්ගේ ළඟට යනවා. මයික් යාව ගිහින් වළක්වන්න හදනවා. ඒත් ලෙවන් පිටිපස්සේ අත දික් කරපු ගමන් මයික් විශ්සියලා යනවා. එහෙමම ලෙවන් ගිහින් පිටිපස්සේ හැරිලා යාළුව තුන් දෙනාවත් බලලා ගුඩ් බයි මයික් එහෙම කියලා ඉස්සරහා හැරිලා ඒ මොන්ස්ටර්ට ඇටැක් කරනවා. ඒ මොන්ස්ටර්ට දරා ගන්න බෑ. ඒ මොන්ස්ටර් ටික ටික අළු වෙනවා. එහෙම මෙතන ලයිටුත් ඔෆ් වෙනවා. ලයිට් එද්දි එතන මොන්ස්ටර්ත් නැහැ. ඒ වගේම අපේ ලෙවනුත් නැහැ. මේ කට්ටිය කෑ ගන්න ලෙවන් ලෙවන් කියලා ලෙවන් කොහේ හරි හැංගිලාවත්ද කියලා බලනවා. නැහැ. ඒත් එක හොපයි විල්ගේ අම්මයි. විල්ට සිහිය නැති වෙලා විල්ගේ හදවතත් නැවතිලා කොමාරි මෙයාලා දෙන එක තුල පපුව බල පණ ගන්න හදනවා. ඒත් එක හොපට මතක් වෙනවා සාරාගේ අවසාන මොහොතෙත් මෙහෙම තමයි වුනේ කියලා. එයාට පණ ආවෙම නැහැ. ඒත් මේ පාර විල්ට පණ එනවා. එහෙම මේ සීන් එක කට් කරලා විල් හොස්පිටල් එකේ ඉන්නවා පෙන්නනවා. විල් ළඟ විල්ගේ අම්මයි ජොනතනෝ ඉන්නවා. විල්ට සිහිය ආපු ගමන් මෙයාලා දෙන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම යාළුවෝ තුන් දෙනාටත් කතා කරනවා. යාළුවෝ තුන් දෙනාත් ඇවිල්ලා විල් නැති වුණ වෙලේ ඉඳන් සිද්ධ වුණ හැම දෙයක්ම දඩ බඩගයි කියාගෙන කියාගෙන යනවා. අර මෙයාගේ ෆියුනරල් එක තියපු එකයි ඒකද විල්ගේ කෑල්ල අඬපු එක ඒ හැම දෙයක්ම කියනවා. අය ලෙවන් ගැනත් කියනවා. ලෙවන් තව හොයාගන්න උදව් කරේ කියලාත් කියනවා. ඒත් එකම හොප විල්වත් බලලා හොස්පිටල් එකෙන් එළියට එද්දි අර හොකින්ස් ලැබ් එකේ කට්ටියද කොහෙද කාර් එක ඇවිත් හොපට කතා කරනවා යාළත් එක්ක ඉන්න කියලා. හොපත් වාහනෙට නගිනවා. එහෙම මාසයකට පස්සේ මෙයාල හැමදාම වගේ හතර දෙනාම බේස්මන්ට් එකේ සෙල්ලම් කරලා ඉවර වෙලා ජොනතන් එනවා මල්ලියෝ එක්කන් යන්න. ඒ නත්තල් දවසක්. ඒක නිසාම ජොනතන් මල්ලියෝ එක්කන් යන්න කලින් නැන්සි ඇවිත් gift එකක් දෙනවා. ජොනතනුත් කාර් එකට ගිහින් ඒ gift එක ඉරලා බලනවා. බලද්දි කැමරාවක්. ස්ටිව් කැමරාව කැඩුවානේ. ඒකට තමයි කැමරාවක් දීලා තියෙන්නේ. එහෙමම නැන්සි ස්ටිව් එක ඉන්නවා පෙන්නනවා. ඒත් එකම පොලිස් ස්ටේෂන් එකේ. හොප එතනට ඇවිත් කැම ටිකක් අරගෙන ඒ හැරින් යනවා. හොප ක්‍රිස්මස් පාටි වලට ඉන්නේ නැහැ. සාරා නැති වුණාන් පස්සේ ගොඩක් අප්සෙට් එකේ තමයි ආ ඉන්නේ.
ඒක නිසා මේ පාටි වලට එයා සහභාගී වෙන්නේ නැහැ. එහෙමම කැමටි ඉක්කුත් තරම් කාර් එකේ ගිහින් කැලයක් අස්සේ පොඩි ටැංකියක් වගේ දෙයක් තියෙනවා. ඒක ඇතුලේ කැම තියලා එයා එතනින් යනවා. මං හිතන්නේ ඒ තියන්නේ ලෙවන්ට වෙන්න ඇති. එහෙමම ජොනතන්ලා ගෙදර පෙන්නනවා. ජොනතන් අලුත් කැමරාව හැමදේම ෆොටෝ අල්ලනවා. එත් එකම විල් වාට්ටුම එකට යනවා මූණ කට හොදගන්න. විල් සිංකේ ගාව ඉදදී කැස්සක් එනවා. එයාත් කහින්න. එතකොට විල්ගේ කට ඇතුලෙන් පණුවෙක් වගේ එකක් එළියට එනවා. ඒක එහෙමම සිංක් බට ඇතුලෙන් යනවා. එත් එකම විල්ට නිකන් අමුතුයි වගේ. එයාට එකපාරටම අප්සයිඩ් ලෝකේ පේන්න පටන් ගන්නවා. එහෙම මේකත් එකපාරටම නැති වෙලා යනවා. විදුත් වැඩි ගණන් ගන්න නැහැ. එයාත් එහෙමම ආයෙත් කැම් මේසෙට එනවා. එහෙමම මේ සීසන් එකත් ඉවර වෙනවා. අපි ඊළඟ සීසන් 2 එකේ මුණ ගැහෙමු. හැබැයි මේ channel එකෙන් නෙවෙයි LK Voice 2 channel එකෙන්. මේක ගොඩක් හොඳ සීරීස් එකක්, සුපිරි සීරීස් එකක්. ඒක ඔයාලා බලපු හැමෝම දන්නව ඇති. ඒ වුණාට ගොඩක් views ගියේ නැහැ. ඔයාලටම බැලුවොත් පේනව ඇති. ගොඩක් කටේ සීරීස් බලන්න කැමති නැහැ. ඒක නිසා ඊළඟ සීසන් 2 එකේ හැම episode එකම හෙටේන LK Voice 2 channel එකට ආපු විදියම සුපිරි පරිදියයි. මේකත් හැමදාම වගේ films එයි. මම මේ video එකේ රට description එකේ channel එකේ link එක දානවා. ඒකට ගිහින් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් bell icon එකත් ඔබන්න. හරි, අපි ඊළඟ episode එකේ මුණ ගැහෙමු. Thank you.